අද මේ වෙනකොට මේ රටේ දස ලක්ෂ ගණනින් ඡන්දය අරගෙන ජනාධිපති වරුන් මේ රටේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඡන්දය 134ක් අරගෙන ජනාධිපති වුණා වගබානවා. දැන් ඒකේ ඡන්ද ප්‍රතිඵල ගැන මේ පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා දුන්න හැටි ගැන නොයෙකුත් කතා කියන එක පැත්තකින්. දෙවනුව ඊට පස්සේ ඔහු අරගලයට කරුවන්ට මුහුණ දුන්න හැටි. තුන, ඒකට ලැබුණ ජාත්‍යන්තර ප්‍රතිචාර. හතර, අද සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරනවා. මෙන්න මේවා ගැන පොඩි අදහස් දැක්වීමකට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එකක් පාර්ලිමේන්තුවේදී අපේ ඡන්ද හැසිරුණ හැටි. අපි දන්න එකක් තමයි රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි කියන්නේ දෙකක් කියලා නැවත සනාථ කළා මුළු ලෝකෙටම පෙන්නවා. මුළු රටේම තිබෙන ජනමතය තමයි අද මුළු ජනමතයම පොහොට්ටුවට විරුද්ධව තියෙන්නේ. පොහොට්ටුවේ රජයකට විරුද්ධව තිබෙන්නේ. එහෙම අවස්ථාවකදී අපි ප්‍රයත්න දැරුවේ ඒක වෙනස් කළා. අපි ප්‍රධානත්වයෙන් දල සලහ පෙරමව ජනාධිපති මේ නිලවරණයට යොමු කරලා සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් බලාපොරොත්තු වෙලා අපි එක පෙරමුණකට සටන් වැදුනේ මේ තත්වයෙන් රට මුදවාගෙන. ඒ කියන්නේ රටේ ජනමතයට සමාන්තරව පාර්ලිමේන්තුවේ මතය හසුරවීම සඳහා. ඒ සඳහා අපි විශාල වෑයමක් දැරුවා. අපි හැමතැනකදීම කතා කරේ ඇත්තටම ඒ දේශපාලන පක්ෂත් එක්ක, පක්ෂ නායකොත් එක්ක, ඒ පක්ෂ නායකොත් එක්ක අපි කතා කරේ පක්ෂයත් එක්ක ඒ පක්ෂයේ ස්ථාවර පිළිබඳව. ඒ පක්ෂය පක්ෂයේ සහාය අපිට ලබා ගන්න. ඒ අනුව පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂ බැලුවොත් පොහොට්ටුවත් UNP එකත් තැරෙන්නට අනිත්කුත් සියලුම පක්ෂ අවසාන මොහොතේදී මේ CWC එක අනිත් පැත්තට ගියා. එතකෙක් අනිත් සියලුම පක්ෂ අපිත් එක්ක හිටියා. සා අපිට දැන්නවා පොන්නම්බල මැතිතුමාගේ පක්ෂය ද්‍රවිඩ පක්ෂය ස්වාධීන වෙනවා කියලා. ඒතර විග්නේශරන් මහත්මයා දැන්නවා එයා රනිල් වික්‍රමසිංහට දෙනවා කියලා. අනිත් ඔක්කොම පක්ෂ අපිත් එක්ක. අතිමහත් බහුතරයක් වූ පක්ෂ හිටියා අපිත් එක්ක. නමුත් පොහොට්ටුව ඒක කරපු ක්‍රියාදාමය කරපු කට්ටිය කරේ පක්ෂත් එක්ක නෙවෙයි ඒගොල්ලෝ ගනුදෙනු කරේ. ඒගොල්ලෝ කිසිම පක්ෂයක් එක්ක ගනුදෙනු කරේ නැහැ. ඔවුන් ගනුදෙනු කරේ මන්ත්‍රීවරුත් එක්ක. ඒ නිසා ඔවුන් ගනුදෙනු කරේ බලය සහ ධනය. මෙන්න මේ දෙක තමයි ඒගොල්ලෝ මේ කරේ. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. අපි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරා. රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරා. මේ තියෙන වියරුලෙන් එළියට එන්නේ කොහොමද කියලා අපි කතා කරා. අපි හැම පක්ෂයත් එක්කම ඒ පක්ෂ නායකයෝ ඒවැනි වැඩපිළිවෙලකට එකඟ වුණා. ඒගොල්ලෝ ඉදිරිපත් කරේ එකක්වත් නෙවෙයි. ඒගොල්ලෝ ඉදිරිපත් කරේ සල්ලි බලයයි. ඒ කියන්නේ තනතුරු ප්‍රජා කරා, තනතුරු ලබා දුන්නා, සල්ලි ලබා දුන්නා ඉල්ලන කට්ටියට, එතකොට ගෙවල් පිච්චුන කට්ටියට වන්දි ලබා දෙන්න, එතකොට කාර් පර්මිට්, එතකොට පඩි වැඩි කිරීම, මෙවැනි දේවල් තමයි ඉදිරිපත් කරේ. එතකොට මන්ත්‍රීවරු ඡන්දය දුන්නේ මොකටද? තමන්ගේ සුභසාධනය සඳහා, ජනතාවගේ සුභසාධනය සඳහා නෙවෙයි. ඒකයි මම කියන්නේ නැවත වරක් ඔප්පු කරා මේ මන්ත්‍රීවරු ක්‍රියා කරන්නේ බහුතරයක් මන්ත්‍රීවරු ඉන්නේ තමන්ගේ සුභසාධනය වෙනුවෙන් මිසක් ජනතා සුභසාධනය වෙනුවෙන් නෙවෙයි. ඒ අනුව අපි පැරදුනා. මන්ත්‍රී සුභසාධනයේ ජයග්‍රහණය කරා, ජනතා සුභසාධනය පරාද වුණා. ඒක තමයි පාර්ලිමේන්තුව. එතකොට මේ පාර්ලිමේන්තුවට වෙරෙහිව තමයි මේ රටේ විශාල ඇත්තටම දෝෂාරෝපණයක් තිබෙන්නේ. ඒ දෝෂාරෝපණය සනාථ කළා දුන්නා නැවත. මොකද පොහොට්ටුවේ කට්ටියට දේශපාලනයක් නැහැ. ඒගොල්ලන්ගේ එකම දේශපාලනය රාජපක්ෂවරුන්ට මහින්ද රාජපක්ෂ, මහරජානෝ, දෙවියෝ අරවා මේවා කියගෙන රාජපක්ෂලාගේ හොඳ කිය කිය ඡන්දය ඉල්ලුවා මිසක් වෙන කිසිම දේශපාලන අවබෝධයක් නැහැ ඔතන ඉන්න බෝ මාති මහත් බෞතරේ. ඉතින් ඒ කට්ටියත් එක්ක ඒ මතය ප්‍රකාශ කරා. දැන් ඒකෙන් පස්සේ මොකද කරේ? ඊට පස්සේ එතුමා ජනාධිපති වෙලා පළවෙනිම රාජකාරිය මොකද එතුමා කරේ? මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් දෙන්න, සානයක් දෙන්න, ඒව නැත්තම් රටේ තියෙන ප්‍රශ්න වෙනුවෙන්, රටේ ප්‍රගතිය වෙනුවෙන් මේ කරන්න, ඒ මොනවාක්වත් නෙවෙයි කරේ. නිදාගෙන හිටපු අරගලකරුවන්ට ඔහු ගැහුවා. ඉතාමත් තිරස්සීන විදියට. ඒ කියන්නේ තරුණයින්ට, කාන්තාවන්ට, අම්මලට ඉතාම අසෙච්චිත විදියට. එතකොට එතන හිටපු හමුදා භටයෝ, පොලිස් භටයෝ ඉතාමත්ම සංවේදීව ඒ තරුණයෝ ගැන ඔවුන් ඒ තරම් දැඩි ක්‍රියාමාර්ගවලට නොඇද්දි බීමත්ව හිටපු, අපි සැක කරනවා හමුදා ත්‍රිවිධ හමුදාවේ කට්ටිය විදියට නෙවෙයි හැසිරුනේ, වෙන පාතාලය විදියට හැසිරුණ එක සුළු කණ්ඩායමක් තමයි මේ පාරදීමට සහභාගී වුණේ එතන ඉන්න තරුණ තරුණියන් කියන විදියට. එතකොට ඒ සඳහා නොයෙකුත් නම් කියවෙනවා. මෙන්න මේ ආයතනේ, මෙන්න මේ මිනිහා. මොකද හැමදාම මේ වගේ වනචර, නොසන්ඩාල, මේ වැනි කාලකන්ණි වැඩ පිළිවෙලවල් කරලා
ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂවත් විනාශ කරපු එක්තරා පුද්ගලයෙක්ගේ ඒ කණ්ඩායමක් තමයි මේකට පහර දුන්නේ ඔවුන් හිටියේ බීමත්ව කියලා. ඒතර පළවෙනිම ක්‍රියාව මොකද්ද රනිල් වික්‍රමසිංහ කරන්නේ? නිදාගෙන හිටපු අරගලකරුවන්ට පහර දීම. ඔවුන් කැරලිකරුවන් නෙවෙයි අරගලකරුවන්. එතකොට මතක තියාගන්න එතන ඉන්න අති දහවනකාරී දේශපාලන පක්ෂ වල අය කොහොම වුණත් අනිකුත් අරගලකරුවන් මෙතෙක් කල් හැසිරුනේ ඉතාමත්ම අවිහිංසාවාදී. ඔවුන්ගෙන් පරිබාහිරව ඔවුන් එක්ක එතන සම්බන්ධකම් ඇති කරගෙන තිබෙන ඒවා ඇතුළට ගිහිල්ලා තමන්ගේ පක්ෂේ නැතුව ඒ පක්ෂේ ආයතන ගත වෙලා ඉන්න තරුණ සමිති හරහා අය මොනවා කරත් නියම අරගලකරුවන් අවිහිංසාවාදී අරගලකරුවන්. ඒක මුළු ලෝකෙම අද පිළිගන්නවා. ඒකද තමයි පහර දීමට එරෙහිව මුළු මහත් ජාත්‍යන්තර ප්‍රජාව එකලා දැක්කයි. මේ රටේ වෙනදා රනිල් වෙනුවෙන් ඉදිරිපත් වෙන බටහිර සියලු තානාපති කාර්යාල මේක ඉතාමත්ම ඉහළින්ම මේව කරා. ඇමරිකාව, එංගලන්තය, යුරෝප සංගමය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මේ සියලුම බටහිර මේ අය මේක තනිකරම හෙලා දැක්කා. හෙලා දැක්ක විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර ස්ටාෆ් එග්‍රීමෙන්ට් එකට හිටියේ පළවෙනි එග්‍රීමෙන්ට් එක ගහන්න. ඒගොල්ලෝ මේ මොහු ජනාධිපති වුණාම කිව්වා අපි ඉතාමත්ම ඉක්මනින් අපි දැන් ඉක්මන් කරනවා මේ රටත් එක්ක IMF එග්‍රීමෙන්ට් එක අත්සන් කිරීම සඳහා, ඒ සඳහා විශේෂ නියෝජිත පිරිසක් එවනවා කියලා. නමුත් මේ පහර දීමට පසු දින IMF අධ්‍යක්ෂකතුමිය කිව්වා පැහැදිලිවම අපි නැවත ඉතාමත්ම කල්පනාකාරීව තමයි අපේ IMF එක සහන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපි ඒක ගැන තවදුරටත් සලකලා බලනවා කියලා. ඒ කියන්නේ ආපස්සට ගත්තා. එතකොට ලෝක බැංකුව මේ පිළිබඳව මේ ලාටට දෙන ආධාර ගැන නැවත සිතා බලමින් ඉන්නේ. ඒ වගේම මේ වගේ ඇත්තටම අපේ රටට ලැබෙන තියෙන ආධාර පවා අපිට අහිමි වෙන තත්ත්වයක් අද ඇති වුණා මේ ක්‍රියාවලිය. එතකොට මොනවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තානාපති වුණ අරගෙන එයා උගන්නන්න හදනවා. එයා ඇමරිකානු තානාපතිතුමියට කියනවා ඔයගොල්ලෝ කැපිටල් බිල්ඩින් එකේදී ඔයගොල්ලෝ ගහපු හැටියට තමයි අපිත් ක්‍රියා කරේ. කැපිටල් බිල්ඩින් එකට ආවේ අරගලකරුවන්ද කැරලිකරුවන්ද? එදා තමුන්නාතර දන්නවා එදා ජනාධිපතිවරණ මේ නිලවරණේ ජනාධිපතිවරණේ ඉවර වෙලා ජයග්‍රහණය බිඩෙන් බයිඩන් ජනාධිපති වුණාට පස්සේ මේ කැපිටල් බිල්ඩින් එක ආක්‍රමණය කළා බලහත්කාරගමින්. කැපිටල් බිල්ඩින් කියන්නේ අපේ පාර්ලිමේන්තුව වගේ. ඒක ක්‍රියාත්මක වෙලා ඉන්නකොට ඒක හරියට පාර්ලිමේන්තුවට ගැහුවා වගේ. ඒතකොට පාර්ලිමේන්තුවට ගැහිමයි ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට බුදියා ගැනීමයි දෙක. අපි කියනවා ජනාධිපති කාර්යාලයේ ඉදිරියේදී ඇත්තටම ඒ කාර්යාලයේ දොරටු වහගෙන ඉන්න එක වැරදි. හරි. නමුත් මේ අරගලකරුවන් පැහැදිලිවම ඊට ඉස්සරින්ද රාත්‍රී 7ට තීන්දුවක් ගත්තා. ඊට පස්සේ දවල් 2ට මේ එතනින් ඉවත් වෙනවා කියලා. ඒක දැන්නවා මේ රටේ පොලිස්පතිතුමාට දැන්නවා ජනාධිපතිතුමාට දැන්නවා. ඒ වගේම ඔවුන් මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කරා. එහෙම තියෙද්දි තමයි හෙට දවල් 2ට ඉවත් වෙන්න යන කට්ටියව අදර නිින්දෙන් අද අවදි කළා තිරස්චීන විදිහට පහර දීලා එලවල දැම්මා එතනින්. එතකොට එතන ඒ විතරක් නෙවෙයි දේශීය විදේශීය මාධ්‍ය වේදින්ටත් පහර දැම්මා. BBC මාධ්‍ය වේදින්ටත් පහර දුන්නා. එතකොට මේක මුළු ලෝකේ පුරාම ගියා. මම බලුවා BBC එක, CNN එක, අල් ජසීරා මේ සියලුම අය තිරස්චීන විදියට මේ රට ගැන කතා කරන්නට පටන් ගත්තා. නැවතත් රාජපක්ෂ යුගය නැවතත් තවත් මිනිහෙක්ගේ ප්‍රධානත්වයෙන් ඇවිල්ලයි කියලා. එතකොට මෙයා කියන්නේ කැපිටල් බිල්ඩින් එකට ගහපු වැඩේ. කැපිටල් බිල්ඩින් එකට ආවේ කැරලිකරුවන්. ඔවුන් පහර දුන්නා කැපිටල් බිල්ඩින් එකට. කැපිටල් බිල්ඩින් එකට පහර දෙන්න ආපු කට්ටියට පහර දීම ඒක හරි. දැන් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි වලට විරුද්ධව මම හිටපු එක්කෙනෙක්. ඒ ත්‍රස්තවාදයට මම විරුද්ධයි. ත්‍රස්තවාදේ නෝ නම් ත්‍රස්තවාදයට මූණ දෙන්න ඕනේ. ඒවට පහර දෙන්න ඕනේ. එතකොට LTT ත්‍රස්තවාදයට විරුද්ධව අපි පැහැදිලිව හිටගත්තා අපි. LTT ත්‍රස්තවාදය පරාජය කරුවොත් මේ රටේ. නමුත් කැරල්ලක් ගැව්වොත් කැරල්ල පරාද කරන්න ඕනේ ආණ්ඩුවක්. ඒක හරි. එතකොට කැපිටල් බිල්ඩින් එකේ තිබුණේ කැරලිකරුවන්, මෙතන හිටියේ අරගලකරුවන්. ඔතනයි වෙනස. රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේරෙන්නේ නැති. රනිල් වික්‍රමසිංහ මහත්තයා සිද්ධින් දෙක අරගෙන පහර දුන්න හැටි කියනවා. නමුත් පහර දුන්නේ කාටද කියන එක ඒ වෙනස කියන්නේ නැහැ. එතකොට අනිත් එක එතුමා කියනවා මොකද්ද මේ පිළිබඳව සියලුම තානාපතිවරු ට්වීට් කරනවා එයාගේ ගේගිනි තිබුව වෙලාවේ ට්වීට් කරේ නැහැ කියලා. එයාගේ ගේගිනි තිබීම මම නම් මෙතරම මාධ්‍යයක් තියලා මං විශාල වශයෙන් කෙලෙසුවා. එවැනි තැනක් ඒ කරපු ක්‍රියාව මම අදත් ඒකට කියනවා ඒක වැරදි කියලා මම ප්‍රසිද්ධිය කිව්වා. එතුමා මට දුරකථනයෙන් කතා කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට පස්සෙන් දවුදේ මගේ ප්‍රවෘත්තිපත් සාකච්ඡාව බලලා
එතුමාමට ස්තුති කරා ඒ මංකර ප්‍රකාශය ගැන. එනිසා මම එතන තමයි ස්ථාවර ඉන්නේ. එතකොට නමුත් එතුමාට මෙතෙක් කල් තියුනේ මොකද්ද බටහිර සියලු තානාපතිවරු එතුමත් එක්ක හිටියා. නමුත් අද නැති වෙලා තියෙන්නේ ඒකයි එතුමාට. අද බටහිරත් නැහැ. අද ඒ නිසා එතුමාට කිසිම ආධාරයක් උපකාරයක් නැති තැනකට එතුමා පත් කරගත්ත මේ මෝඩ ක්‍රියාවෙන්. එතුමා මොකටද මේ කරේ? මේ කරේ අර පොහොට්ටුවේ මන්ත්‍රීලව චූන් කරන්න. හොඳේ මම ඔයගොල්ලන්ගේ ජනාධිපතිට ගෝඨාභයට බැරිවුණු වැඩේ ඔන්න මං කළා පෙන්නුවා කියලා මෙයා මෝඩ චූන් එකක් දෙන්න. ඒක කළා මුළු ලෝකයක් තරහ කරගත්ත මෙතුමා. මෙතුමන්ට මෙච්චර කල් තිබුණ ජාත්‍යන්තර සහාය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා මේ. ඉතින් ඒ නිසා දැන් එතුමා එතන ඉඳලා දැන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන. දැන් බිලිබා ගන්න හදනවා අර එදා ඡන්දෙට බිලිබා ගත්තා වගේ සර්වපාක්ෂික ආණ්ඩුවකට බිලිබා ගන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටුයි යුතුයි. ඒ ගැන කිසි කතාවක් නැහැ. මේ වගේ වෙලාවක සර්වපාක්ෂික රජයක් බිහිවීම යථාර්ථයක්. නමුත් සර්වපාක්ෂික රජයක් වෙන්න ඕනේ ජනතාවාදී සර්වපාක්ෂික රජයක්. එහෙම නැතුව මන්ත්‍රීවාදී මේ 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 පාර්ලිමේන්තුවේ තියෙන සහනසලසන සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවනකොට ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ සර්වපාක්ෂික රජයේ මූලය ජනතා හිතවාදීද ජනතා විරෝධීද? ඒතොර ජනතා විරෝධී මූලක් තියෙන එකක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපි සියල්ලම ජනතා විරෝධීන් වෙනවා. ඒ නිසා අපි ජයග්‍රහණය කරන්න අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වනම් ඒකට මුළු මහත් ජනතාවගේ ආශිර්වාදයක් ලැබෙනවා. මෙතන මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනතා මේ ආශිර්වාදයක් නැහැ. එහෙනම් කොහොමද අපි ජනතාවත් එක්ක දේශපාලනය කරන අපි එවැනි සර්වපාක්ෂික රජයකට යන්නේ? මෙන්න මෙවැනි තත්ත්වයක්. මේ සියල්ල ඇති කරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයාමයි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේක තමයි තියෙන්නේ. තමන් පිරිසිදු තැනක හොඳ දේශපාලන කඳුව කරගෙන ඉන්නකොට ඔහුගේ සියලු ක්‍රියා හොඳ වුණා වගේම මේ නරක තැනකට ගියාම ඔහු දැන් රාජපක්ෂවරයෙක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද එතන සංස්කෘතිය එතන ඒක. ඒ සංස්කෘතියත් ඇබ්බැහි වෙනකොට එතන රඳාපවතින නම් ඔහු හොඳ රාජපක්ෂවරයෙක් විය යුතුයි. මෙන්න මෙතන තමයි තත්වයේ තියෙන්නේ. ඒ නිසා අද රට කොහේද? අද රටේ විදුලි බිල වැඩි කරන්න හදනවා. ඉන්ධන ඇමති හැමතිස්සම කියන්නේ තව මාස 12කට ඉන්ධන ගේන්න සල්ලි නැහැ. එහෙනම් පෝලින් නැති වෙන්නේත් නැහැ. එහෙනම් මොකද්ද මේ මෙතුමා ආවයි කියලා ඇති වෙන වෙනස? මේ වෙනස සමහර වෙලාවට මන්ත්‍රීවරුන්ට වෙයි. නමුත් රටේ මිනිසුන්ට වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ රට මේ ආණ්ඩුවට ඉදිරියට යා හැකිද? යන්න බෑ. මේ විදිහට ඉදිරියට ගමන් කරන්න බෑ. ජනතා ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. අරගලේ නවතින්නෙත් නැහැ. අරගලේ කියලා කලින් වික්‍රමසිංහ මහත්මයා හිතනවා ඇත්තේ ගෝල් ෆේස් එකේ කියලා. නැහැ. ගෝල් ෆේස් එකේ තියෙන්නේ අරගලේ සංකේතයක් විතරයි. මුළු රටබුරා අරගලය. මොකද්ද මේ අරගලය? සාගින්න පිළිබඳ අරගලය. සාගින්න නැති වෙන තුරා අරගලේ ගමන් කරනවා. ඒ සාගින්න තමයි ඒකට නායකත්වය දීම තමයි මෙතනින් අරගල කරුවන් කරේ. එහෙම නැතුව අරගල කරුවන් නෙවෙයි අරගල කරේ. ඒ අරගලේ කරේ සාගින්න. සාගින්න හැමදාම ඇති වෙනකොට මේ අරගල එනවා. 1977 ජේ.ආර්. ජයවර්ධන දිනන්නේ මෙන්න මෙවැනි සාගින්නක. එදා මිනිස්සු පාට බැස්සේ ජේ.ආර්.ට ගහන තැන් හැම එකටම මිනිස්සු දසදහස් ගණන් පාට බැහැලා ජේ.ආර්. බේරගත්තේ සාගින්න. ඒ සාගින්න තුලින් තමයි එදා ජේ.ආර්. කෙනෙක් බලයට පැමිණේ 6-5 බලයකින් මුළු මහත් වමත් ඔක්කොම සියල්ල පොඩි පට්ටම් කරගෙන. එතකොට අදත් මේ රනිල් වික්‍රමසිංහ ඒ පාඩමම අද ඉගෙන ගන්නවා තමන්ගේ මාමගෙන්. මේ බෑනා ඒ පාඩමම ඉගෙන ගන්නවා. අද මේ සාගින්න නැති කරනන්නේ නැතුව එතුමට අරගලය නවත්තන්නට බෑ. අරගලය දිගටම යනවා. ඒ අරගලය කියන්නේ බඩගින්නේ කියලා මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට දන්නවා. කවුද ආයුධ සරණද යන්නේ? ඒ ඔය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරනේවනේ. ඒ අය කිසිම නැහැ. මට එක ඊයේ රාත්‍රිත් ඒගොල්ලෝ කතා කරා දිගටම. ඒගොල්ලොන්ගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ ආයුධ සන්නද්ධ අරගලයකට. ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජාතික සංවිධානයක් හදා ගැනීමට. ඒ මැතිවරණ ඉදිරිපත් කළා පාර්ලිමේන්තු ක්‍රමය පිළි අරගනිමින් තියෙනවා. එතන අරගල කරුවන් ඇත්තටම ඉන්නේ ආර්ථිකයේ පැත්තෙන්ද දේශපාලනයේ පැත්තකින්ද බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හිතන්නේ. ඒගොල්ලෝ මේ සමාජවාදී අදහස් වලින් පරිපූර්ණ කට්ටියක් නෙවෙයි. ඒගොල්ලෝ බොහොම නූතන ආර්ථික වැඩපිළිවෙළ ගැන කතා කරන පුද්ගලයෝ එතන නායකත්වයේ ඉන්නේ. නමුත් ඒකට අර පෞගේ කාලේ තිබුණ මේ වාමවාදී පක්ෂ දෙකක් මගින් තමයි මේ වෙන ඔවුන් ගැන නිර්වචන කරේ. ඇත්තටම ඒතර නෙවෙයි අරගලේ තියෙන්නේ. මූලිකම මේ නිර්මාණශීලී අරගල කරුවන් හිටියේ වෙන තැනක. ඔබතුමාලාට මතක ඇති
මාර්තු මාසේ 9 වෙනිදා පළවෙනි අරගලයේ මෙහෙ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ මොකද කිව්වේ? මේකට සහභාගී වෙන්න එපා කිව්වා. මේකේ නායකත්වය කවුද කියලා දන්නේ නැහැ කිව්වා. සංවිධානය මොකද්ද කියලා දන්නේ. ඒ කියන්නේ එතුමා ඒගොල්ලෝ ඒකවත් දන්නේ නැහැ. ඒකට ආශිර්වාද කරේ අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසත් මමත් විතරයි. ප්‍රවෘත්ති ප්‍රකාශ කළා හෙට දිනේදී ආරම්භ වෙන මේ අරගලයට ලක්ෂ ගණනින් සහභාගී වෙන්න කියලා අපි විතරයි. එතකොට ඒගොල්ලෝ දැනගෙන හිටියේවත් නැහැ. ඒතොර පෙරටුගාමේ කට්ටිය දැනගෙන හිටියේ නැහැ මේවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පස්සේ ඇවිල්ලා ආවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන සංවිධානවල තියෙන හැසිරීම උඩ තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. නමුත් එතන ඉන්න අරගලකරුවන්, අහිංසක අරගලකරුවන් ඔවුන් පිළිගන්නේ තනිකරම අවිහිංසාවාදී අරගලය තමයි ඔවුන් පිළිගන්නේ. එතන ඉන්න කට්ටිය ඔය නොයකොත් නොයකොත් චෝදනාවලට යවයි. ඉතින් යව්වයි කියලා ඔය සුළු සුළු චෝදනාවට ඕන්නම් දවස්ක් දෙකක් අත්අඩංගුවේ තියාගන්නේ නැත්නම් ඇපදීලා අපව වෙනවා. ඔය වගේ කිසිම ක්‍රියාවලියකින් මේ අරගලය අවසන් කරන්නට බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉස්සෙල්ලාම සර්වපාක්ෂික ආණ්ඩුවකට පෙර ඕන්නම් සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා මේ අරගලකරුවන්ටත් එතෙන්ට එන්නේ කියලා ඒක කතා කර ගත්තනම් මීට වඩා හොඳයි. මම නම් හිතන්නේ මේ වගේ ආණ්ඩුවකට ඇමතිකම් ගන්න කවුරුවක්වත් ලෑස්තියි කියලා. එවැනි යෝජනා එවැනි ඒවා අපිට එනවා. නමුත් මෙවැනි තත්ත්වයක් ඇතිදී කවුරුවකට බාරගන්නේ නැහැ. මම දන්න හැටියට එවැනි බුද්ධියෙන් තොර කට්ටියක් නැති නෑ මෙතන ඉන්න. දැන් ඔය වගේම කිව්වන්නේ සජබේ 14 දෙනෙක් ඉන්නවා මේ සජබෙන් මේවා කරේ. ඒ හරින්නේ කියන්නේ මොකද? හරින්ට පෙන්නන්න ඕනේ මම මෙච්චර සජබෙන් ගත්තා කියලා. එයා ගත්තේ එකෙක්වත් නෑ, මතක තියාගන්න. මේක අපි ගණන් හදලා බැලුවාම සජබේ කවුරුවක්වත් අනිත් පැත්තට ඡන්දේ දීලා නෑ. ඔක්කොම ඡන්දේ දුන්නේ මේ පැත්තට. හරිද? ඒකින්ද ඒක ගැන මේ එකක් නැහැ. ඇත්තටම මේ ඡන්ද 82 හැදුන හැදී මොකද ඒගොල්ලන්ගේ මේ අපි කතා කරපු බොහෝ පක්ෂවල නායකවම ප්‍රකාශ කරනවා ඔවුන්ගෙන් කීප දෙනයි අපිත් එක ඡන්දේ දුන්නේ කියලා. අනිත් අය අර බලය සහ ධනයට යට වුණා. මේ ඒ නිසා මේ අනිත් එක අර මෙතෙන්දී අරගලේ සමහරක් අතිධාවනකාරී ප්‍රකාශ කිරීම තුලින් මෙතන ඉන්න අතව අතිධාවනකාරී මේ දේශපාලන පක්ෂවල නැටි කත කරපු යම් යම් ප්‍රකාශ නිසා අර මධ්‍යම පන්තිකයට ඇති වුණ බයම මන්ත්‍රීවරුන්ට සමහරුන්ට ඇති වුණා. ඒ නිසා ඒක පරාජය කිරීමට පැමිණි රනිල් එතන පොඩි වීරත්වයක් ඔහුට ලැබුණා. ඒක එක හේතුවක් වුණා. අනිත් එක ඉතින් වරදාන සහ වරදාන උඩ තමයි අනිත් එක ක්‍රියා තීන්දුවේ. අපි ඒකට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මුහුණ දෙනවා. ඔවුන්ට අපි අවශ්‍ය නීතිමය කටයුතු ඇතුළු කරනවා. ඔවුන්ගේ අරගලයේ ඉදිරියට ගෙන යාම සඳහා අවිහිංසාවාදී අරගලයේ ගෙන යාම සඳහා සම්පූර්ණ සහයෝගය අපේ පක්ෂයේ එදත් දුන්නා. දිගටම අපි අරගලකරුවන් එක්ක හිටියා. අපි ඔවුන් එක්ක එකට සාකච්ඡා මේසයට ගෙන ආවා. ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරා. අපි හෙට දිනේදීත් අරගලකරුවන් එක්ක අපි ඉන්නවා. මොකද ඔවුන්ගේ අරගලය බඩගින්නට එරෙහිව තියෙන තාක්කල් අපි බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා. අපි පක්ෂයක් වශයෙන් එකතු නැහැ මේ වෙලාවේ මේ ක්‍රියා කරන්න. රනිල්ට ලංකාවේත් විරුද්ධයි ලෝකයේත් විරුද්ධයි. එතකොට අපි කොහොමද එකගන්නේ?